අපි කොහොම sample වල දැන් හිතන්න පුළුවන් නෑ මට sample ටිකක් හදන්න sample ටිකක් එවන්න company එක ඕනේ නෑ කියලා හිතන්න පුළුවන් පුළුවන් ඕනේ නෑ හැබැයි ඔයා අපි අපි export එකන්නේ අපි international buyer කෙනෙක් එක්ක තමයි මේ deal කරන්නේ එතකොට website එකක් මං කියන මුල ටිකෙදි website එකේ ටික හැදලා තියෙනවා ඒතර ඒ ටික කරන්න නම් company එකක් නැතුව ඔයාට කරන්න බෑ ඊට පස්සේ ඔයා sample ටිකක් ගන්න ඔයාගේ වියදමින් නැතුව buyerගේ payment එක ගන්නවා නම් මේකේ courier charges shipping charges එයාගෙන් ගන්නවා නම් එයාට ඔයා දෙන්නේ මොකද්ද bank account ඔයාගේ පෞද්ගලික bank account එකද එහෙම දුන්න ගමන් යාට එන ඉම්ප්‍රෙස් එක මොකද? කවුද මෙයා මේ පුද්ගලයෙක්නේ? එහෙම නැතුව අර කම්පැනි එක නමක දුන්නොත් ඒ බැංක් account එක මෙහෙමයි කියලා. ඒක ඒක ඒකට ඒ තම පුද්ගලයාට එන ඉම්ප්‍රෙස් එක වැඩි. ආයිට්. මෙයා මොකක් හරි strong character එකක් කියන එක එනවා. ආන් එතන අපි හදා ගන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට අපි ලංකාව ගත්තොත් එම ලංකාවේ මුකුත්ම නැහැ. ලංකාවට තියෙන්නේ ඒ අදාළ product එකේ නම සිංහලෙන් ගහුවනම් ඇති. අදාළ product එකේ නම සිංහලෙන් තියෙන්න ඕනේ. මේක ගෙන්නලා බෙදා හරින්නේ කවුද කියන එක විතරයි අවශ්‍ය සිංහලෙන්. right? මේ වැඩේ පටන් ගන්න යනකොට ඔයාලට සමහර ડોකියුමන්ට්ස් සමහර රෙජිස්ට්‍රේෂන්ස් ඔයා කරලා තියෙන්න ඕනේ වැඩේ පටන් ගන්න කලින්. අන්න ඒ ડોකියුමන්ට්ස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට්ස් මේ දේවල් ටික මොකක්ද? මේ එක්ස්පෝර්ට් සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක විදියට මේකට අවශ්‍ය හැම රෙජිස්ට්‍රේෂන් එකක්ම හැම ડોකියුමන්ට් එකක්ම මේ වීඩියෝ එකෙන් රන්ජන් හංචපොල කැප්සියුලන් ආයතනයේ CEO ඔයාලට පැහැදිලි කරයි. හරි මම මුලින් පොඩ්ඩක් කියන්නම් බලා මොනවද කරන්න ගියත් අනිවාර්යයෙන්ම කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ. හැබැයි මේකදී මුලදී අර කියපු ස්ටෙප් තුනටම අපිට අවශ්‍යයක් නැහැ. හැබැයි මේ ස්ටෙප් එකෙන් එහාට අපි යනවා නම් දැන් අපි ගාව තියෙනවා ප්‍රොඩක්ට් එක ඩෙන්ටිෆයි කරගන්න අපිට කම්පැනියක් ඕනේ. R&D කරන්න අපිට කම්පැනියක් ඕනේ. හැබැයි අපි ඉන්වෙස්ට්මන්ට් එක කරන්න නම් අපිට කම්පැනියක් ඕනේ. මොකද ඉන්වෙස්ටර් කෙනෙක් එනවා නම් හරි කවුරු හරි එනවා නම් කම්පැනියක් නැතුව පුද්ගලික නමට ඉන්වෙස්ටර් කෙනෙක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳම වෙලේ තමයි ෆස්ට් ස්ටෙප් 1-2 වගේ යද්දී ඔයාලට තේරෙනවා නම් මොකක් හරි පොටෙන්ෂියල් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් මේක මට පුළුවන් කියලා. කම්පැනි එකක විදිහට රෙජිස්ට්‍රේෂන් පටන් ගන්න. කම්පැනි රෙජිස්ට්‍රේෂන් වාරයක පුළුවන්. ඔයාට මම කියන්නේ ඒක ප්‍රයිවට් ලිමිටඩ් එක කරන්න කියලා. නමුත් ඔයාට ප්‍රොප්‍රයිටරිෂිප් යන්න පුළුවන්. අපි ප්‍රොප්‍රයිටරිෂිප් යනට ඒකට යන කන කට්ට. ඒ කන කට්ටට වඩා ඔයාට ප්‍රයිවට් ලිමිටඩ් කරගන්න එක ලේසි. ඔයා දන්නවනේ ඔතන ප්‍රොප්‍රයිටරිෂිප් එකක් දාගන්න තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යය තමන් ඉන්න ප්‍රාදේශීය ලේකම් කාර්යයට යනවා. ඊට පස්සේ PHI මාත්‍ය හම්බ වෙනවා. ඒ කට්ටිය ඇවිල්ලා එක එක ප්‍රශ්න දානවා. ඊට පස්සේ තව ආයි ගාම සේවක හම්බ වෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි එහෙම නැතුව ඔයාට ප්‍රයිවට් ලිමිටඩ් එකක් පුද්ගලික සමාගමක් විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඕන තරම් ආයතන තියෙනවා. මං හිතන්නේ දැන් යන්න ඕනෙත් නැහැ. ඔයාලට කතා කරන්න පුළුවන්. සිම්පල් බුක්ලා ඉන්නවා. ඒ වගේ තව ඕන තරම් ආයතන තියෙනවා. ඔයාලා කතා කරන්න. කතාවල මං හිතන්නේ ඔන්ලයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් යන සාමාන්‍ය මුදලක් තියෙන ඉතින් මේ මුදල් ටික ඉවරපස්සේ ඔයාලට ඒක කරගන්න පුළුවන්. මොකද ඒකත් ෆස්ට් ටයිම් එක ඉවරයි. වන් ෂොට් ඒ වැඩේ ඉවරයි. හැබැයි ඔයාලට කම්පැනි රෙජිස්ට්‍රේෂන් නැතුව ඔයාලට කිසිම දෙයක් එතනින් එහාට යන්න බෑ. හරි. බැංක් account එකක් අනිවාර්යයි. කම්පැනිේ බැංක් account එකක් තියෙනවා නම් එතනින් පස්සේ තමයි අපේ අර තියෙන අපි කියන්නේ අපේ ඉම්ප්‍රෙස් එක. ඒ කියන්නේ දැන් අපි කොහොම sample ඔයාලා දැන් හිතන්න පුළුවන් නෑ මට sample ටිකක් හදන්න sample ටිකක් එවන්න කම්පැනි එක ඕන් නෑ කියලා හිතන්න පුළුවන්. පුළුවන් ඕන් නෑ. හැබැයි ඔයා අපි එක්ස්පෝර්ට් එකන්නේ අපි ඉන්ටර්නැෂනල් බය කෙනෙක් එක්ක තමයි මේ ඩීල් කරන්නේ. එතකොට වෙබ්සයිට් එකක් මං කියන මුල ටිකෙදි වෙබ්සයිට් එකේ ටික හැදලා තියෙනවා. ඒත් ඒ ටික කරන්න නම් කම්පැනි එකක් නැතුව ඔයාලා කරන්න බෑ. ඊට පස්සේ ඔයා sample ටිකක් ගන්න ඔයාගේ වියදමින් නැතුව බයගේ payment එක ගන්නවා නම් මේකේ courier charges shipping charges එයාගෙන් ගන්නවා නම් එයාට ඔයා දෙන්නේ මොකද්ද bank account ඔයාගේ පෞද්ගලික bank account එකද? එහෙම දුන්න ගමන් එයාට එන ඉම්ප්‍රෙස් එක මොකද්ද? කවුද මෙයා මේ පුද්ගලෙක්නේ? එහෙම නැතුව අර company එක නමක දුන්නොත් ඒ bank account එක මෙහෙමයි කියලා ඒක ඒක ඒකට ඒ තම පුද්ගලයාට එන ඉම්ප්‍රෙස් එක වැඩි. ආයිට් මෙයා මොකක් හරි strong character එකක් කියන එක එනවා. ආන් එතන අපි හදා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි company register කරගන්න bank account කියන එක number 1. ඒ bank account එක එකත් එක තමයි ඔයාගේ ඊළඟ යන්නේ. ඊට පස්සේ අර මම කතා කරපු විදිහට ඔයාලට මම කිව්වේ product එක අනිවාර්යයෙන් nutrition analysis එක initial ටික කරගන්න කියලා. ඒ ටික හැම වෙලේම උත්සාහ කරන්න තමන්ගේ නමට නැතුව company එකට දාගන්න. ඒතර company නමර ගන්න පුළුවන් නම් ආපහු ඔයා මම අනිවාර්යයෙන් nutrition analysis එක කරගන්න 60,000ක් යනවා විදම. හැබැයි ඒක එතකොට ඒක ආපහු double කරන්න ඕනේ නැහැ. ඔයාලා හරියට company නමටම ඔයාලගේ product එක කරලා තිබ්බොත් ඒක පොඩ්ඩක් loan lasting වලට valid තියෙනවා. ඉතින් ඒකින්ද ඒ වගේ එකට යන්න. ඊළඟ තමයි අපි ඔක්කොම තිබ්බ කිමුකෝ. ඊට පස්සේ අපි කොහොමද අපි ඉස්සරහට කතා කරමු. ඉස්සරහට කතා කරමු ලංකාවේ මොනවද අපිට මේ රටෙන් යමක් එවන්න export කරන්න නම් අපි තියෙන්න ඕනේ මූලික documents ටික කොහෙද register වෙන්න ඕනේ. ඒ ටික අපි කතා කරනවා. නමුත් මෙතන මම කියන්න හදන්නේ
වෙන රටක අපි මේ කතා කරන්නේ එක්ස්පෝර්ට් එක සම්බන්ධයි. ඒතර එක්ස්පෝර්ට් එකක් නම් අපි කොහොමද අපි උදාහරණයක් ගමුකෝ කැනඩා රයිට් කැනඩා ප්‍රොඩක්ට් එකක් අපි යවන්න නම් අපි 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 කොහොමද එයාලගේ රෙගුලේෂන්ස් එක ඒ රටට මොනවා කරන ප්‍රොඩක්ට් එකක් ගන්න නම් ඒ රටේ තියෙන රෙගුලේෂන්ස් එක මොකද්ද රයිට් එතකොට උදාහරණයක් විදිහට අපි ලංකාව ගත්තොත් එම ලංකාවේ මුකුත්ම නැහැ ලංකාවට තියෙන්නේ ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ නම සිංහලෙන් ගැහුවා නම් ඇති අදාළ අදාළ ප්‍රොඩක්ට් එකේ නම සිංහලෙන් තියෙන්න ඕනේ මේක ගෙන්නලා බෙදාහරින්නේ කවුද කියන එක විතරයි අවශ්‍ය සිංහලෙන් රයිට් එතකොට වෙන නියුට්‍රිෂන්ස් ඇනලයිස්ද sugar levelද අරවාද මේවල ඒවා මුකුත් අඩන්නේ නැහැ හැබැයි වෙන රටවල ඕක ගොඩාක් වෙනස් කැනඩා ගත්තොත් එම කැනඩා අනිවාර්යයෙන්ම ඉංග්‍රීස් ඇන් ෆ්‍රෙන්ච් කියන ලැන්ග්වේජ් දෙකෙම තියෙන්න ඕනේ ඒ කියන්නේ මේන් ප්‍රොඩක්ට් එකයි ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එකයි රයිට් ඊට පස්සේ ඕක තියෙනවා පිටිපස්සේ තියෙනවා අය දැකලා තියෙන නියුට්‍රිෂන් ඇනලිස් කියලා අපි කියන නියුට්‍රිෂන් පැක් කියලා කියනවා ඒ නියුට්‍රිෂන් පැක් එක අනිවාර්යෙන් එයාලගේ තියෙන ඒ අවශ්‍ය ඩීටේල් ටික ඒ විදිහට තියෙන්න ඕනේ කැලරි ප්‍රමාණය කීයද සේවින් එකේ ඊට පස්සේ අපි ගත්තොත් ඒ ප්‍රෝටීන් කොහොමද මේක තියෙන ෆැට් පර්සන්ටේජ් එකේ sugar level එක sugar එක මේක natural sugarද එහෙම නැත්නම් added sugarද ඒ ඔක්කොම පැහැදිලි වෙනස් කරලා දාලා දෙන්න ඕන නමුත් අපි ලංකාවේ එහෙම එකක් නැහැ ලංකාවේ එහෙම එකක් නැහැ නමුත් පිටරට තියෙන તો කැනඩා එකට වෙනස් අපි ඕක ගත්තොත් එහෙම කොහෙද USA USA සම්පූර්ණ වෙනස් මනාද nutrition analysis එක ඊට පස්සේ ඕක ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියා වෙනස් එතකොට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේක identify කරගන්නේ කියන්නේ සරලයි රයිට් ඔයාලට මම කිව්වේ ඉදිරියට කතා කරනවා කියලා බය කනේ ඔයාලා ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දාන්න නම් ඔයාලට බය කෙනෙක් ඉන්න පැකපාරම ඔයාලා යවන්න බෑනේ. ඒතකොට කවුරු හරි අපි ඉස්සලා බය කෙනෙක් අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. ඉතින් එකක් මම ඉස්සරහට කතා කරනවා. ඒතකොට කරන්න ලොකුම දේ තමයි ඔයා ෆයිල් ලැස් කරපු බයට කියලා. රයිට් මේක තමයි මගේ ලේබල් රෙගුලේෂන්. අපි දැනට ෆයිල් ලැස් කරලා තියෙන මේක. අපේ ඔක ගන්න පුළුවන්. ඔයාට ඕනනම් වෙබ්සයිට් වල සර්ච් කරොත් කැනඩා මොනවද ලේබල් රෙගුලේෂන්ස් කියවොත් ඔයාට ඕන තරම් ඩීටේල් එනවා. ඔයා බේසික් ඒ ටික පික් කරන්න ඒ ටික පික් කරලා ඒකට අනුව ලේබල් එක ඩිසයින් කරන්න ලේබල් ඩිසයින් කරලා ඔයාගේ බයට යවන්න මෙන්න මේ මේ ටික තමයි මම ඩිසයින් කරලා තියෙන්නේ ඔයාගේ ඔයාගේ ඒජන්සි වලට නැත්නම් කස්ටම ක්ලියරන්ස් කරන එකට මේක දාලා මේක ඕකේද ඇක්සෙප්ට් කරන නැත්නම් මේක තම මොන හරි ඇඩ් වෙන්න ඕනද කියලා බලලා ගන්න ඒක තමයි සරල සිද්ධාන්තය එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ අපයි ඔයාලට ඕන විදිහට දාලා ඔක්කොම කරලා රයිට් හරි කියලා අප්‍රූවල් එකක් ගන්න නැතුව ඔයා යවන්න එපා අනිවාර්යෙන් රිජෙක්ට් රිජෙක්ට් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ ෂිප්මන්ට් එකම රිජෙක්ට් වෙනවා මේකෙන් ද හොඳම දේ තමයි ඔයා දන්න විදියට ඔයාට පුළුවන් විදියට මම උදාහරණයක් කියන්නම් ඊළඟ මේ කතාවෙන් පස්සේ පුළුවන් විදියට ඔයා යවන්න ගන්න data ටික ගන්න ඉන්ටර්නෙට් එකෙන් කැනඩා නම් කැනඩා ලේබල් රෙගුලේෂන්ස් කියොත් ඔයාට ඕන තරම් රිසර්ච් පේපර් එකයි data ඒකට අනුව ඔයා ලේබල් ටික ඩිසයින් කරන් ඩිසයින් කරලා ඒක එහෙම යවන්න ඔයාගේ බයට ඔයාට බයට යවුවට පස්සේ බය බල්ලා කියයි ආ රයිට් මේක තා චුට්ටක් මෙහෙම වෙන්න ඕනේ මේක මෙලස් වෙන්න ඕනේ එතකොට මේ ඩීටේල් ටික තව ඇඩ් කරන්න ඕනේ ඒ ටික එයා කියයි ඒක ෆයිනලයිස් කරාට පස්සේ එයාගෙන් අප්‍රූවල් එක කරන් print කරලා ඔය අවශ්‍ය data ටික ගන්න උදාහරණයක් විදිහට මම කිව්වා මම මේ එක්සැම්පල් එකක් කියන්න කිව්වා චයිනා වලට චයිනා තරම් අමාරු ලේබල් කොහෙවත් නැහැ මොකද අපිට මේ භාෂාව තේරෙන්නේ නැහැ රයිට් ඒ චයිනා දැන් අපි ඔක්කොම නම විතරයි අපේ තියෙන කැප්සිලෝන් නම් කැප්සිලෝන් නම විතරයි චයිනා වල බ්‍රෑන්ඩ් නේම් එක විතරයි ඉස්සරහ තියෙන අනිත් ඔක්කොම චයිනා ඒතර නියුට්‍රිෂන් ඇනලයිස් ඔක්කොම චයිනා වලින් තියෙන අපිට මොළෝ දෙයක් තේරෙන්නේ නැහැ එතකොට අපි හරියටම ඒක හදලා මම හිතන්නේ අපි අන්තිම කින් කොකරට ට්‍රයක් කරනවා ටොස්ට් එක ෆයිනලයිස් කරන්න මම හිතන්නේ 20 ටයිම්ස් වගේ හැට මෙහාට ගියා ඒ කියන්නේ මේක හදනවා යවනවා ඊට පස්සේ එක කෑල්ලක් ඉරි කෑල්ලක් අඩුයි කියලා මොකද අපි දන්නේ නැහැ භාෂාව දන්නේ නැහැ ඒකින්ද එයාලා හදලා ඒවල තමයි කරේ යන් ඒ වගේ මොකක් හරි ප්‍රශ්න එහෙම ගිහිල්ලා පොඩි ප්‍රශ්නයක් තිබ්බා මොකද ඒ දාපු ලෝගෝ එක මම මේ රෙජිස්ටර් වෙලා රෙජිස්ට්‍රේෂන් ඇවිල්ලා තිබ්බේ නැහැ ඊට පස්සේ එයාට ඒක විකුණ ගන්න බැරුව මොකද ඒ ට්‍රේඩ් රෙජිස්ටර් කරගන්න ට්‍රේඩ් එයාලගේ මනආද ට්‍රේඩ් එක රෙජිස්ටර් කරගන්න බැරුව තිබ්බා මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් නැතුව ඔයාලා ඔක්කොම දන්නේ නැති ලංකාවේ මාර ලේසිනේ රෙජිස්ටර් කරන්න මම දැන් අවුරුදු 3කට දුන්නේ වතේ දැන් ඊයේ පෙරේදා තමයි ඇවිල්ලා තියෙන්නේ මම රෙජිස්ටර්ඩ් කියලා හරි ඉතින් ඒ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක නේතුව ප්‍රශ්නයක් තිබ්බා ඊට පස්සේ මේකට EDB එක සම්බන්ධත් උනා ඊමේල් ට්‍රේල් එකට EDB සම්බන්ධලා අපි කියන්නේ මොනවාද බුද්ධිමේ දේපල එකට ලියලා විශේෂ අප්‍රූවල් එකක් කරන් තමයි මේ නම්බර් එක ගත්තේ අරන් තමයි යාට දැන් මේ ආ නම්බර් රෙජිස්ටර් කරලා එතක මාස එකමාරක් විතර ෂිප්මන්ට් එකේ තිබ්බා මේක මාකට් එකට දාන්න බැරුව ඉතින් ආන් ඒවා පොඩ්ඩක් හරියටම ඩෙන්ටිෆයි කරගන්න අර මම මුලින් කිව්වා වගේ ඔයාලා කම්පැනිය රෙජිස්ටර් කරලා තිබුණා නම් ඔයාලගේ දැන් ඔයාලා මේ වෙද්දි ඔයාලගේ බ්‍රෑන්ඩ් එකක් ගැන ඔයාලා හිතලා තියෙන්න ඕනේ. ඒක බ්‍රෑන්ඩ් එකක් කොහොමද හදන්නේ ඒවා විස්තර ඕන මම ඉදිරියේදී පොඩි පොඩි පොයින්ට්ස් ටිකක් ඔයාලට දෙන්නම්. නමුත් බ්‍රෑන්ඩ් එක කියන එක ඔයාලා මේ වෙද්දි බ්‍රෑන්ඩ් එකක් ඩිසයිඩ් කරලා බ්‍රෑන්ඩ් එක හදලා ඉවර නම් ඒක ඕකේ නම් ඒක ෆයිනලයිස් නම් ඒකත් මනආද රෙජිස්ටර් කරන්න. අපි තියෙන ට්‍රේඩ් රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා මනආද සමාගම් මැදුරේ. එතකොට මන ඒක කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. මම ඒව දාලා ඒක රෙජිස්ටර් කරගන්න. ඒ රෙජිස්ට්‍රේෂන් එකත් එක තමයි ඔයාගේ හැම ලේබල් එකක්ම හැම ෆයිනලයිස් එකක්ම ෆයිල් කරලා ගන්න පුළුවන්. එතකොට මම හිතනවා මෙතනින් ඔයාලා මේ වීඩියෝ එකෙන් අදහස් කරගත්තේ කොහොමද ලේබල් ගයිඩ්ලයින්. එහෙම නැත්නම් ඒ රටවල තියෙන රෙගුලේෂන්ස් කොහොමද ඐඩෙන්ටිෆයි කරගන්නේ. ඒ ඐඩෙන්ටිෆයි කරගන්න අපි ගා තියෙන මූලික සුදුසුකම් අපි සපුරා ගන්න ඕනේ මොනවද කියන එක මම කිව්වා. මොකද අපි කම්පැනි එකද රෙජිස්ටර් කරගන්න ඕනේ. අපේ බ්‍රෑන්ඩ් නේම් එක අපි රෙජිස්ටර් කරගන්න ඕනේ.
bank account එකක් අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔය කිව්ව විදිහට nutrition analyze ඒ වගේ test reports එක. මොකද මම කියන්නේ ISO එතකොට FSCC නැත්තම් HASARD මුකුත් මේ වෙලාවේ ගන්න ඕනේ නැහැ. මේ වෙලාවේ අපිට කරන්නත් ඕනේ නැහැ. හැබැයි ඒවා කරගන්න පුළුවන් තැනකට තියෙනවා. ඒතර මමත් අවුරුදු 2 3ක් field එකේ ඉඳලා තමයි එතනට ආවේ. එතකොට ඒක ඉඳලා නම් අපිට ලොකු factory premises ඒ ටික තියෙන්න ඕනේ. හරි. ඉතින් ඒවට එන්න පුළුවන්. නමුත් ඒව එන්න කලින් අපි basic දේවල් ටික මම කිව්වා MSD ටික, එතකොට nutrition analysis ටික ඒ ටික කරගන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම අපේ company එකක් නමර තියෙනවා නම් අපි වඩා strong කියන එකක් අනිත් පැත්තේ එක්කනට තේරෙනවා. ඉතින් ඒ එක්කම අර කිව්වා වගේ මම website එක වලට හදලා ඉන්න පුළුවන් මේ කාලෙ වෙද්දි website එකත් එක්ක හදන්න අනිවාර්යෙන් ඔයාගේ brand name ටික ඔයා finalize කරලා තියෙන්න ඕනේ. ඉතින් අර ඒ රදාල් රටවල් වල මම කිව්වේ හැම රටක්ම බදා ගන්න යන්න එපා මේ වෙලාවේ. ඔයාලා මොකක් හරි තියෙනවා නම් Europe නම් Europe, Canada නම් Canada, එහෙම නැත්නම් China නම් China. Right? ඒව පොඩ්ඩක් හිතන්න. එතකොට චයිනා කියද්දි මට දෙයක් මතක් වුණා. මම එකක් කියන්නම් ඉස්සරහදී. මොකද මම ඔයාලා බලබලා ඉන්නවා කොහමද බය කෙනෙක් හොයාගන්න කියන එක. බය හරි ලේසි ප්‍රශ්නයක්. ඒක ඇත්ත ලොකු අමාරුව නැති. මම මේ යවන්නේ මම දැන් රටවල් 11කට යනවා පොඩි ප්‍රමාණය. මොකද යවන්න බැරි මට raw material මම ඔයාලට මුලදී මතක් කිව්වා 100% raw material ලංකාවේ හොයාගන්න පුළුවන් easily. මොකද අපිට මන හොයාගන්න පුළුවන් ප්‍රොඩක්ට් වලට යන්න උත්සාහ කරන්න කියලා. මොකද මම පටන් ගත්තේ වෙනස් විදියට. පොඩක් යුනික් ප්‍රොඩක්ට් එකක් කාටවත් කරන්න බැරි කියලා පටන් ගත්තා. මට තියෙන ප්‍රශ්නේ මම දැන් රටවල් 11කට දැන් අපි යනවා පොඩි ප්‍රමාණය. නමුත් ඒක වැඩි කරගන්න විදියක් නැහැ raw materials ටික නැති හින්දා. දැන් මම කරනවා උදාහරණයක් දෙන්න කටුවනවද? ඒක කටුවනවද පැලයක් හිටවලා ගෙඩියක් ගන්න අවුරුදු 3ක් යනවා. ඉතින් මම පටන් ගත්තා මම මේ දවස්වල පටන් ගත්තා. නමුත් මගේ තියෙන තත්ත්වය තාම මදි. හරි තව අවුරුද්දක් එකමාරක් යනවා අපි හරියටම raw materials ටික fulfill වෙන්න. ඉතින් ආන් ඒ වගේ මේ ප්‍රශ්න තියෙන. මේ ප්‍රශ්න තමයි ඔයාලත් එක මේ අපි බෙදා ගන්න. ඒතර ඔයාලට idea එකක් එනවා කොහොමද ඔයාලා ප්‍රොඩක්ට් එකක් හරියට finalize කරාද කොහොමද වෙන්නේ කොහොමද කියලා. හරි කිව්වා වගේ ඔයාලා ඐඩෙන්ටිෆයි කරගන්න ඔයාලගේ ලේබල් යවන රට මොකක්ද කියලා බලලා ඒ රටට අදාළ රටේ රෙගුලේෂන්ස් එක ගන්න. හරි සරලයි. ආපහු කිව්වොත් එම ඉන්ටර්නෙට් එකට යන්න චයිනා නම් චයිනා ඔයාලා බලලා හොයන්න මොකද්ද මොනවාද බේසික් ලේබල් රෙගුලේෂන්ස් මොනවාද කියලා. ඒ රෙගුලේෂන්ස් එකත් එක්ක ඔයා හදන්න ඔයාගේ ලේබල් එක මොකක් හරි කරන පැකින් එක ඔයා හදන්න පැකින් එක හදලා ඔයාගේ කස්ටමර්ට යවන්න. හරි කස්ටමර් හොයාගන්න එක පස්සේ කතා කරමු. කස්ටමර් ඒවල් කස්ටමර් ඊට පස්සේ ඔයාට කියයි රයිට් මේ ටික ඕකේ මේක වෙරිෆයි කරලා එයාගේ වෙරිෆයි කරාගන්න විතර ඔයාගේ ෆයිනල් print එකට යන්න. ඕක තමයි සල්ලි සුද්ධාන්තය. එතකොට මම ඔයාලා දැන් බලන්න ඇති label regulations ගත්තා. ඊට පස්සේ අපි export කරන්න නම් අපේ ලංකාවේ අපිට මොනවද තියෙන document part එකක් තියෙනවනේ. ඒ document part එක ඊළඟ එක මම කතා කරන්න. එතකොට අපි හරියටම අපි මොනවද අපි කොහොමද export කරන්න අපි fulfill වෙලා ඉන්න ඕනේ. අපි තියෙන regulations ටික අපි මොනවද අපි ගා තියෙන qualifications ටික මොකද්ද කියන එක මම ඊළඟ එක කතා කරන්න. ඒකත් එක්කම කතා කරන්න මොකද්ද මේ FOB එහෙම නැත්නම් EXW FOB CIF කියලා රේට් වර්ග තුනක් තියෙනවා. ඒ රේට් තුන මොකක්ද කියන එකත් මම කතා කරන්නම් ඊළඟදී. ඊට පස්සේ කතා කරමු අපි කොහොමද මේ ප්‍රොඩක්ට් එක කොස්ටින් කරන්නේ. ඔය ටික හරියට කරගත්තා නම් ඔයාලා මං හිතන්නේ අන්තිම වෙද්දි බය කෙනෙක් හොයාගන්නවා කියන්නේ ඔයාලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. බයත් තියෙනවා. හදර හැටිත් දන්නවා. එක්ස්පෝර්ට් කරන එක ඇත්ත ලොකු ගේමක් නෙවෙයි. ලංකාවේ මේ යන ඩොලර් ප්‍රශ්නෙට තියෙන එක හොඳ විසඳුමක් තමයි ලංකාවේ එක්ස්පෝර්ට් බිස්නස් පටන් ගන්න එක. ඉතින් ඒකට උදව්වක් විදිහට සිම්පල් බුක්ස් අපි කල්පනා කරා ලංකාවේ එක්ස්පෝර්ට් බිස්නස් පටන් ගන්න කට්ටියට තව දිරිගැන්වීමක් ලබා දෙන්න. දැනුම ලබා දෙන්න ඕන නිසා මේ එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් වීඩියෝ සීරීස් එකක් අපි කරන්න කල්පනා කරා. හැබැයි මෙතනදී අපිට ඔයගොල්ලන්ගේ උදව් පොඩ්ඩක් මෙතනදී අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා එක්ස්පෝර්ට් බිස්නස් එකක් දැනටමත් කරනවා නම් ඔයා කැමති නම් ඔයාගේ දැනුම, ඔයාගේ අත්දැකීම සිම්පල් බුක්ස් අපේ channel එකට ඇවිල්ලා වීඩියෝ එකක් විදිහට අපේ ලක්ෂයකට වැඩි audience එකට කියලා දෙන්න මෙන්න ඒකට හොඳ chance එකක්. ඔයාලට කරන්න තියෙන හරිම සිම්පල් දෙයක්. ඔයා දැනටමත් කරන export business එක මොකක්ද? ඔයාගේ සම්පූර්ණ නම සහ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් එක දුරකථන අංකයක් දාලා පල්ලා description එකේ තියෙන email එකට ඔයාට mail එකක් යවන්න විතරයි තියෙන්නේ. මේ වීඩියෝ එක බලලා ඔයා export business එකක් කරන්නේ නැහැ. හැබැයි export business එකක් කරන කෙනෙක්ව දන්නවනම් අන්න ඒ කෙනාගේ නමත් ඔයාට comment section එකෙන් comment එකක් විදිහට දාන්න පුළුවන්.